රටේම අපේක්ෂාව අනුර කුමාර දිසානායක මාලිමාව ලකුණෙන් දිනවමු. සුදු ඈන් එක ක්‍රියාත්මක කරපු පුද්ගලයෙක්ගේම කටින් එතුමාගේ අත්දැකීම් සියල්ල මේ කරේ පිළිබඳව ලිපි ලේඛන ඔක්කොම එතුමා එළිදරව් කරයි. අපි ඊතරේ වාහන උස්සන වාහනෙන් නෙමෙයි ගෙනියන්නේ, ප්‍රවාහනය කරන්නේ. ගන්න එකකින් ගෙනියන්න එකකින්. එහෙම තමයි ක්‍රියාකාරම සිද්ධ වෙන්නේ. ඒතකොට මේක සම්පූර්ණ දැන් ඔය දැක්කා ගෝඨාභය මහත්තයා කියලා තියෙනවා මේ සුදු වෑන් ගැන දන්නේම නැහැ කියලා. නම් එතුමා තමයි මේකේ මූලාසනේ. එතුමාගේ නියෝගයේ පරිදි තමයි ඊළඟට එයාගෙන් පල්ලෙහා ඉන්න නිලධාරි සම්පූර්ණ ක්‍රියා කරන්නේ. මේක ඉන්නවා බ්‍රිගේඩියවරයෙක් ඉන්නවා, මේජවරයෙක් ඉන්නවා. ඒ යටතේ තමයි මේ ක්‍රියාත්මක වුණේ. ඒක මම හිටපු ප්‍රදේශයේ පමණයි. අනිත් ප්‍රදේශවලට වෙනත් පුද්ගල ඒ සම්බන්ධව අපි දන්නේ නැහැ. අපේ ප්‍රදේශයේ කරපු අපි බුත්තල කතරගම තිස්ස වැල්ලවාය ඔක්කම්පිටිය මොන්රාගල ඔය ප්‍රදේශවල. එතකොට ස්ථානයක් තිබ්බා අපිට මොන්රාගල. ඒකේ තමයි ගෙනියන්නේ ගන්න අයව. ගෙනහිල්ලා එතන ඒ ගේ ඇතුලේ හදලා තියෙන එක එක්කෙනා දාන්න බෝඩ් වලින් හදලා එක එක්කෙනා දාලා ඇස් බැඳලා තමයි දාන්නේ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ප්‍රශ්න කිරීම කරනවා. ප්‍රශ්න කිරීම කරනකොට ඉතින් විවිධ වද හිංසා කරන්න සිද්ධ වෙනවා. ඔළුව අත ගාලා එව්වට කියන්නේ නැහැ නේද? ඒක නිසා නියපොතු ගලවන්න එනවා. දත් ගලවන්න එනවා. ඇඟිලි කපන්න එනවා. උල්ලාය දොලින් අයින්ද එනවා. ඔයනේ දේවල් කරලා තමයි අවසානේ ෆයිල් එක හදලා එවනවා උඩට. උඩට ෆයිල් එක ආපුවම ආයි උඩ ඉඳන් පල්ලෙහාට එවනවා වැඩේ ඉවර කරන්න. ඉවර කරන්න කියන්නේ ගහලා දාන්න. ඊට පස්සේ ගහලා දැම්මා. ගහලා දැම්මට පස්සේ එතනදී තියෙන ඔය බොඩි එකක් දැන් ඕක බොඩි කාටවත් අහුවෙන්නත් බෑනේ. මොන්රාගල ප්‍රදේශයේ තියෙන කිඹුල්ලු ගහණය වෙච්ච වැවක්. ඔය වැවට තමයි ගිහිල්ලා දාන්නේ. ඒ ගෙනියන්න කලින් බොඩි එක සම්පූර්ණ මෙතන ඉඳන් මෙතෙන්ට පලනවා. පලන ශරීරයේ තියෙන සියලුම දේවල් ඉවත් කරනවා. ඉවත් කළා තමයි ගිහිල්ලා දාන්නේ. එතකොට ඒ ආකාරයෙන් තමයි ඒවා සැඟවුනේ. කිඹුල්ලුන්ට දාන්නේ එතන මං හිතන්නේ වැව මම ගිහිල්ලා නැහැ. මොකද එතෙන්ට අපිට යන්න බෑ. උස්සන්නේ වෙන කට්ටියක්, මරන්න වෙන කට්ටියක්, ප්‍රවාහනය කරන්න වෙන කට්ටියක්. ගිහිල්ලා දාන්නේ බොඩිස් ටික. එතකොට ඒ කිඹුල්ලු ඉන්නවා දැන් ගෙනිච්චා කියන්නේ කිඹුල්ලු ඉන්නවා සිය ගාන. දාපු ගමන් අර යනවා. මොකද හේතුව අර ඔක්කොම අයින් කළානේ. ඔයගොල්ලෝ දන්නේ නැහැ සාමාන්‍ය මන්නම් අහලා තියෙන විදිහට මිනිස්සේ කිඹුලෙක් ගත්තාම එකපාරට කන්නේ නැහැ. ඌ අරන් ගිහලා කොයි හරි තැනක හංගනවා. හංගලා තියලා පසුව තමයි ඌ කන්නේ. තමාරක් කිරුට හොයාගන්න බැරි වුණොත් තමයි බොඩි එකක් උඩට එන්නේ. ඉතින් මේකෙදි සමානක් කිරුද ඕක කැණීමක් කරොත් ඔය වැවේ ඇටකටු 100 ගාණක් හම්බෙන්න පුළුවන්. මිනි ඔලුස් සමග. ඕවා කන්නේ නෑනේ. මස් ටික විතරනේ කන්නේ. අර වයිතින් දැන් පෙංගලේ පිළිලා පස්සල්ට එක එක වැලි වලට වැහිලා එහෙම තියෙන්න පුළුවන්. රොම්මඩ වලට වැහිලා එහෙම තියෙන්න පුළුවන්. ඒ ස්ථානේ හොයාගන්න මම ආපහු යනවා ඒට ගිහිල්ලා. ඒ ගැන හොයාගන්නවා. මොකද මං තව තැනට ගියේ නැති නිසා. මම තනියෙන් ගිය ආණ්ඩුව තියෙද්දි ඒ ආණ්ඩුවේම 2010 තනියම මේක සම්පූර්ණ පොලිසියට කම්ප්ලේන්ට් එකක් කරා. මෙන්න එහෙම සිදුවීමක් සිදු වෙනවා. සිද්ධිය වෙලා තියෙනවා. මං අතුරුදහන් වෙච්ච ස්ථානය පවා විස්තර දුන්නාම ඒ සම්බන්ධව විමර්ශනය කරගෙන යද්දි දින දෙකක් ඇතුළත වහම් ෆයිල් එක වහන්න කියලා නියෝගයක් ආවා. ඒ හිටපු DIG-වරයා ෆයිල් එක ඇහුවා. මට කිව්වා යන්න පරිස්සමෙන් ගෙදර කියලා. මම ගියා. එහෙම මම තනියෙන් එහෙම සටන් කරා ඒ ආණ්ඩුව කාලේ. දැන් ඒ ආණ්ඩුව නෙමෙයි තියෙන්නේ. නමුත් ආවත් මම බය නැහැ. මරුණත් දැන් කවන්නේ මං කියන්න ඕන ටික කියලා ඉවරයි. ඒතකොට මට දෙයක් වුණොත් ඕගොල්ලෝ දන්නවා මේ කේස් එක කරපු නිසා තමයි මෙයාට මේ දේ උනේ. ඒක අපි රට වෙනුවෙන් මේ දරු පරපුර වෙනුවෙන් තමයි මේ කතාව කියන්නේ. ඊගාවට විශේෂම හදවතට දැනෙන සිද්ධියක් තමයි වයසක ඔක්කම්පිටිය ප්‍රදේශයේ ගල්ටැං මැන්ඩිය කියලා ගම්මානයක් තියෙනවා.
ඔය ගම්මානය පොඩියට පොඩි කඩයක් කරගෙන ගියා වයසක මනුස්සේ කවුරුදු 60කට ආසන්න ඇති වයස. ඔය මනුස්සය ගත්ත ගිහිල්ලා. ඒ ගන්නකොට හිටියා අවුරුදු 10 12 ළමයි. ඒ ළමයි කෑගහ බුදු තාත්තේ කියලා. ඒක ඒ වැදිච්ච වැදිල්ල මට අද තාමත් දෝංකාර දෙනවා. ඒ නිසා තමයි මම ඕක හැමතරම් මේක අදින්න බැලුවේ. හරි ගියේ නැහැ. ඊගාට ඒ මිනිස්සු ගෙනාවා. පැය 3ක් 4ක් හිටියේ ඒ මිනිස්සු ඉවරයි එතන. ඉතින් ඊට පස්සේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ ස්ථානය තමයි උපදකාගාරයේ පවත්වාගෙන ගියේ. බලන්න. මේකේ ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ ගේ තියෙනවා. මෙතන තියෙනවා ගරාජ් එකක්. ওই ගරාජ් එකට තමයි වාහනේ ඇතුල් කරන්නේ. ඒ කියන්නේ රිවර්ස් අතර ගහන්නේ. ගහලා ඉස්ලාම් කරලා නම්බර් ප්ලේට් ගලවනවා. දෙකම. ගහනවා වෙන නම්බර් දෙකක්. ඒ දෙක ගහලා ඒ වාහනෙන් තමයි යන්නේ. උස්සලා ගේන්නේ වෙන වාහනයකින්. ඔතෙන්ට ගියේ. ආයේ උස්සපු වාහනේ ඉන්නේ පැය 3-4කින්. ඔව් කවුරු හරි ෆලෝ කරොත් ආයේ හොයාගන්න බැරි වෙන නිසා. මේ ස්ථානේ හරි. ඒ ස්ථානේ 2008 2009 2009 යුද්ධෝන්නයෙන් පස්සේ ඒ ස්ථානේ වහලා දාලා. දැන් ඒ ස්ථානේ තියෙනවා මෙන්න මේ දේ. ඒක දැන් තියෙන මෙන්න මේක. මේකේ තියෙනවා මෙතන 15 වන බලෑණි මූලස්ථානයේ ජාතික ශිෂ්‍ය බට බලකාය මොන්රාගල. මේ ස්ථානේ දැන් තියෙන්නේ මේක. එතකොට මේක ඇතුලේ කී දෙනෙක් ලතෝනේ තියලා තියනවාද? කී දෙනෙක් ජීවිතේ විලිදුන්නද? ඒක ඉන්න අයට දෝංකාර දෙනවද නැද ඉන්න ශිෂ්‍යයන්. ඒ ගැන ඉතින් බලන්න ඕන අහලා. එතකොට එතෙන්ට යන පාර ප්‍රධාන පාර මෙන්න මේ බෝඩ් එක ලයින් තමයි හැරිලා යන්නේ. ඒක නිසා මට කියන්න තියෙන්නේ මේක මේ මහමොළ කරු ඉන්නවා. එයාගේ පල්ලෙහා කට්ටියත් ඉන්නවා. මේක විමර්ශනයක් කරනකොට මම මේකට සම්පූර්ණ සහයෝගය දෙනවා. මේ විමර්ශනයේදී සම්පූර්ණ එතකොට මේ ස්ථාන වලට ගිහිල්ලා මේ බලන්න. එතකොට මේගොල්ලෝ මේ රඳවා තිබ්බේ කොහොමද? හැමදේම මට කියන්න පුළුවන්. එතකොට මේක සාධාරණයක් වෙලා රටට යහපතක් වෙලා එතකොට හැමදේම විසඳේ කියලා මම හිතනවා. ඊගාවට මේ දැන් ඇත්තටම මේ මිනිමරු දේශපාලන ආණ්ඩුවක් තමයි දැන් එන්නේ ඉස්සරහට ආවොත්. ඔය ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව ආවොත් මේ රටේ ඉන්න දරුවෝ බිරිඳවරු ඉස් වෙන සාමාන්‍ය පිරිමි පාර්ශවයට වෙන හානිය බොහොම වැඩි. ඒතර ගෑනු විතරයි ඉතුරු වෙන්නේ පිරිමි නැති යන්න පුළුවන් ලංකාවේ. ඒ තත්ත්වයට වැටෙන ඔය ආණ්ඩුව ආපු ගමන්. ඒතකොට ඒගොල්ලෝ ලේසියනේ රට දිගටම කරගෙන යන්න පුළුවන් අවුරුදු 20ක් තියන්. හරි. ඉතින් ඒක එහෙම වෙනකොට දැන් අපේ මේ මන් දන්න මිත්‍රෙක් එයාව සුදු වෑන් වැහන්නේකින් පැහැරගෙන ගිහින් තියෙනවා. ඒක මේ කොළඹ ප්‍රදේශයේ. ඒතකොට සුදු වෑන් කියන එක ඒ ප්‍රදේශයේ මම හිටියා. මේ ප්‍රදේශයේ තව අය හිටියා. තව දෙයක් කියනවා මේකට මේ ආමියක සහ පොලිසිය දෙකම සම්බන්ධයි. ආමියකයි පොලිසියයි. විශේෂයෙන්ම අපි හිතමු මොන්රාගල් පොලිස් වසමෙන් ගත්ත එක්කෙනෙක්. ගත්ත ගමන් ගහන කෝල්ලයක් ඕයිසීට ඔයාගේ වසමෙන් ගත්ත එක්කෙනෙක්. එච්චරයි කියන්නේ. කවුද කින්ද මන්ද කියන්නේ. එතකොට ඕයිසී දැනුවත්නේ. ඊට පස්සේ අර මිනිස්සයා සුදු වෑන් එකෙන් උස්සන් ගියා. බොහොම ගෙදර කට්ටියනවා පොලිසියට. ඇවිල්ලා පැමිණිල්ල දාන්න එනවා. මොකද්ද කාරණාව කියලා අහනවා. රිසව් අනේ මගේ මහත්තයා සුදු වෑන් එකෙන් උස්සන් ගියා. ඊට ආයෙන්නේ උස්ස වෑන් ඉන්න ඕයිසී මහත්තයා දා ඕයිසී මහත්තයා දානවා. මහත්යර සිද්ධිය කියද්දි මහත්යා දන්නවනේ දැන් මේ මොකද්ද උනේ කියන්නේ. හරි පැමිණිල්ල ලියන්න. අපි 요거 හොයලා බලමු. පැමිණිල්ල ලියනවා. හොයලා බැරිලක් නැහැ. එතෙන් දන්නව මොකද උනේ කියලා දන්නවනේ. එතන විමර්ශනේ ඉවරයි. ඉතින් අර මිනිස්සු බලන් ඉන්නවා කවදා හරි මේ කෙනා ඇයි කියලා. ඒක තමයි ඒ සම්බන්ධතාවයේ තියෙන ඒගොල්ලන්. ඉතින් එතනින් එහාට මම කතා කරන්නේ මේවා විමර්ශනයක් ඉදිරියේදී කෙරෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. සාධාරණ විදිහට මම ජීවත් වෙලා හිටියොත් මම මේවට මැදිහත් වෙලා සම්පූර්ණ සහයෝගය දෙනවා. මේ අපරාධකරුවෝ
ඒගොල්ලන්ට දඬුවම් කරන්න. තවයිල්ලීමක් කරනවා ඒ ප්‍රදේශවල අතුරුදහන් වීම සම්බන්ධව නැති වෙලා ඉන්නවා නම් ඒ ගෙවල්වල කට්ටිය හැකි ඉක්මනින් ඇවිල්ලා මෙතුමා හරි නැත්තම් පොලිසියට හරි මේ ගැන කියලා දැම්ම වැඩේ පටන් ගන්න. එතකොට 17 දෙන් පස්සේ අපිට ලේසි මේ කටයුතු ඉක්මනින්ම ඉවර කරන්න. Breaking.lk